देशबंधु तेन्नकोन्गे अलुत्म कुपाड़ वेडक वार्ता वेनवा राजगिरिय पोलिसिय अतुले राजगिरिय पोलिसिय मे मासे 11 वेनिदा करपु पहर दीमकिन एक्तरा कांतावक मिय गिहिन तियेनवा मे विदिहट मिय गिहिला तियेन्ने आ राजकुमारी कियन कांताव एय बदुल्ल प्रदेशे पदिंच वेला जीवत वेच्च कांतावक एयट दरुवो 3 देनेक इन्नवा मे अदाल सिद्धिय संबंधयेन मे विनुविट අධිකරණයට පැමිණිලි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ අදාළ සංවිධානය මගින් ඒ කාන්තාවගේ සැමිය. කොහොමදත් මිත්තුරුනි මේ සිද්ධිය මෙහෙන්න මේ විදිහට තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඔබ දන්නවා සුධර්ම නෙත්ති කුමාර. එහෙම නැත්නම් අර පැණිහුලාගේ පරණ පෙම්බතිය. ඇය මේ වෙනකොට සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ සුධර්ම ජයවර්ධන කියලා. කොහොමදත් මේ ගෑණි කොයි නමින් පෙනී හිටියත් කරන්නේ සුපුරුදු ආකාරයේ බලු වැඩ. මේ අම්මන්ඩී පොලිසියට දුරකථන ඇමතුමක් දීලා දේශබන්දු හරහා රාජගිරිය පොලිසියට කියලා තියෙනවා තමන්ගේ කසාද මුද්ද නැති වෙලා තියෙනවායි කියලා. මේ අම්මන්ඩී කියන විදිහට තමන්ගේ සැමියා තමන්ගේ ඇඟිල්ලට දාලා තියෙන මේ මුද්ද මේකට මාසිකට පෙර තමන්ගේ ගෙදර තිබිලා තියෙනවා. ඒ වෙනකොට මේ ගෙදර වැඩ මෙහෙකාර කාන්තාව දෙදෙනෙකුත් එක්තරා පුරුෂයෙකුත් ඇඟිලි විදිහට ඇගේ මෙහෙකාර වැඩවල යෙදිලා ඉඳලා තියෙනවා. හැබැයි ඇයි රට ගිහිල්ලා එනකොට මෙහෙකාර වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනාම ඉඳලා නැහැ. ඉන් පස්සේ තොරතුරු හොයලා බලනකොට ඒ අම්මන්ඩි කියන විදිහට එක කාන්තාවක් ගමේ ගිහිල්ලා තියෙනවා. ඉන් පස්සේ ඇය පොලිසියට තොරතුරු දීලා අදාළ කාන්තාව මේ මාසේ 11 වෙනිදා අත්අඩංගුවට අරගෙන පොලිසියට අරන් ඇවිල්ලා තියෙනවා. මිත්තෝරණී පොලිසිය ඔබ දන්නවා පොත්තරතු අම්මන්ඩිල වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. විශේෂම දේශබන්දු තෙන්නකෝන් කියන පරයා මේ වැඩේට දරුණ විදිහට මැදිහත් වෙලා මේ අදාළ කාන්තාවට පහර දීමක් කරලා තියෙනවා. දරුණ විදිහට පහර දුන් මේ අදාළ කාන්තාව කීපතාවක් සීසුන්ව ඇද වැටිලා තියෙනවා. මේ වෙනකොට මාධ්‍ය වාර්තා කරලා තියෙන පරිදි සහ අධිකරණයට වාර්තා වෙලා තියෙන පරිදි අදාළ කාන්තාවට පහර දීම නිසා එදා රාත්‍රියේදී ඇයට කතා කිරීමේ අපහසුාවක් සහ කලින් තුවාල සිද්ධ වෙලා තේනවා. අවසානයේදී ඇසෙහිසුන්ව ඇදවැටුණට පස්සේ ඒ අදාළ කාන්තාව කොළඹ මහරහෝල්ට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදාම රාත්‍රියේ මිය ගිහිල්ලා තියෙනවා. මේ අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කාන්තාවගේ විවාහක ස්වාමි පුරුෂයාට, ඒ කියන්නේ බදුල්ල ජීවත් වෙච්ච විවාහක ස්වාමි පුරුෂයාට පොලිසිය දුරකථන ඇමතුමක් දීලා දැනුම් දීලා තියෙනවා. ඒ වෙලාවේ අදාළ පුද්ගලයා තමන්ගේ බිරිඳට කතා කරන්න අවශ්‍ය බව කිව්වට පස්සේ පොලිසිය හරි ඔය කතා කරන්න මෙයාට අහගෙන ඉන්න පුළුවන් කියන ප්‍රකාශය විතරයි කරලා තියෙන්නේ. ඉන් පස්සේ විවාහක ස්වාමි පුරුෂයා මේ අදාළ කාන්තාවට, ඒ කියන්නේ ආ රාජකුමාරිට කතා කරපු වෙලාවේ ඇයට කතා කරගැනීමේ හැකියාවක් තිබිලා නැහැ. ඉන් පස්සේ අදාළ ස්වාමි පුරුෂයා ඊට පෙර බාකිට විතර පස්සේ නැවතවතාවක් දුරකථන ඇමතුමක් ගත්තට පස්සේ පොලිසියෙන් කියලා තියෙනවා එයාව අපි රෝහලට ඇඩ්මිට් කරා ඔයා එහෙට කෝල් කරන්නයි කියලා. ඉන් පස්සේ අදාළ ස්වාමි පුරුෂයා කතා කරාට පස්සේ දැනගන්නට ලැබිලා තියෙන්නේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය මිය ගිය බව. ඒ කියන්නේ මගුල් මුද්දක් හොරකම් කරායි කියන පදරමින් අත්අඩංගුවට ගත්තු කාන්තාව පහර දීමෙන් වැලිකඩ පොලිසිය තුලදී මිය ගිය. අදාළ සිද්ධිය වහගන්න මුන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. දඩි බිඩි ගාලා අර සුධර්මන් නෙත්ති කුමාර නැත්තම් පැණි හුඩාගේ පරණ බඩ එහෙම නැත්තම් අලුත්ම විදියට කියනවනම් සුධර්ම ජයවර්ධන දඩිබිඩි ගාලා රුපියල් 25000ක් මේ අදාළ කාන්තාවගේ සමන් පුරුෂයාගේ account එකට දාලා තියෙනවා මරණේ වැඩ කරගන්නයි කියලා. රාජගිරියේ පොලිසිය හිටපු ඔයිසිට උගේ ඇම්බෙට්ටුත් වහාම මේ වෙනුවේ මොකක් හරි කරන්න ඕනේ කියලා දඟලලා තියෙනවා. ඇත්තම කතාව තමයි මේක වහගන්නේ කොහොමද කියලා මුන් කල්පනා කරලා මේ අහිංසක පිරිමියට රුපියල් 10000ක් දීලා තියෙනවා ගෑණිගේ මිනි පෙට්ටිය ගණන් කියලා. මේ විදියට කියලා මුන් මේ මිනිය ඒ අදාළ ස්වාමි පුරුෂයාට බාර දීලා තියෙනවා. අවසානයේදී අදාළ කාන්තාවගේ දේහයේ අවසාන කටයුතු බදුල්ලේදී සිද්ධ වුණා. කොහොමදත් මේ රටේ සමහර මිනිස්සු මේ වගේ පරවැඩවලට විරුද්ධයි. ඒ නිසා මේ හිරකරුවන්ගේ අයිතිවාසිකම් සංවිධානය මැදිහත් වෙලා අදාළ සිද්ධිය මේ වෙන විට නැවත වතාවක් අධිකරණයට ඉදිරිපත් කරලා මේ මරණය සැක සහිතයි කියන කරුණු ඉදිරිපත් කරා. ඉන් පස්සේ අධිකරණ නියෝගයක් මත අද අදාළ කාන්තාවගේ දේහය ගොඩගත්තා. මිත්තුරුනි දවසින් දවස මේ රට යන්නේ බල්ලට. හැබැයි මේ දේශබන්දුත් එක්ක එකතු වෙලා මේ අහිංසක
කාන්තාවට පහර දීලා ඝාතනය කරපු සුධර්ම ජයවර්ධන නොහොත් සුධර්ම නෙත්තු කුමාර කවුද කියනක ඔබට මේ වෙනකොට සමහර වෙලාවට අමතක වෙලා කියන්නට පුළුවන්. ලංකාවේ ඉන්න සුපරිම ගණිකාව අතර එක්කෙනෙක් තමයි සුධර්ම ජයවර්ධන නොහොත් නෙත්තු කුමාර. ඔබDannව නම් එක කාලයකට උඩදී සලාකයේ සහෝදර දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ මල්ලි බඳලා හිටියේ මේ පුත් කාන්තාව. තමන් ගෙදර හිටපු දරුවෝ දාලා පැණිහුලා සමග පෙම් කළලා අවසානයේ ස්වාමි පුරුෂයා විශාල ප්‍රශ්නයක් ඇති කරාට පස්සේ මේ අම්මන්ටි ඒ ගෙදරින් ගියා. මේ කාන්තාව නැත්නම් මේ සුධර්ම මීට පෙර තමන්ගේ ජාතක කරපු අම්මා ගෙදරින් එළියට දාලා ඒ ඉඩමත් අල්ලගත්ත සිද්ධියක් මේ වෙනකොට කඩිවල අධිකරණයට පවා වාර්තා වෙලා තිබුණා. කොහොමදත් මේ අම්මන්ටි ඊට පස්සේ සෙට් වුණේ වෙන කවුරුවත් එක්ක නෙමෙයි සූකර වංශය එක්ක. සූකර වංශත් එක්ක කාලයක් පෙම් කළකල ඉන්නකොට තමයි පැණිහුලා අවසානයේදී ડિප්‍රෙෂන් හැදිලා සුයිසයිඩ් කරගන්නට හැදුවේ. ඉන්පස්සේ පැණිහුලා ඕස්ට්‍රේලියාවට ඇරියට පස්සේ මේ අදාළ කාන්තාව එක්තරා නීතිඥවරයෙක් කසාද බැඳගත්තා. බැඳගත්තට පස්සේ හිමිහිට තමන්ගේ පරණ වාසගම මාරු කරලා ආපහු සැරයක් හොඳ පිරිසුදු කුමාරිහාමි කෙනෙක් විදියට හැසිරෙන්න උත්සාහ කරාට තමන්ගේ පුරුදු නැතර පරණ වනචර වැඩ අතාරින්නට බැරි වුණා. මිත්‍රනි සුධර්ම නෙත්ති කුමාර සහ එවැගේම සවින්ද සිල්වගේ ගෑණිත් කුරුඳු වත්තේ තියෙන එක්තරා පොලි මාපියාවක්. මෙන්න මේ වැඩේ හැන්ඩල් කරපු සෙට් එකේ කීප දෙනෙක් අතර මේ සුධර්ම නෙත්ති කුමාර නැත්නම් මේ සුධර්ම ජයවර්ධනත් එක්තරා කෙනෙක්. මේ මස් 250 රසදන්න දේශබන්දු තෙන්නකෝන් තමයි මේ අදාළ අහිංසක මෙහෙකාර කාන්තාවට පහර දෙන්න කියන උපදේශය රාජගිරිය පොලිසියට දුන්නේ. මිත්‍රෝනි බිලියන් ගණන් හොරකම් කරපු හොරුන් දැක්කම දෙකට නැවිලා පස් නැට්ට පස්සේ ගහගෙන සැලියුත් ගන්න කාලකන්නේ පොලිසිය මගුල් මුද්දක් වෙනුමින් අහිංසක දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්ම කෙනෙකුට පහර දීලා මරලා දැම්මා. මේ වැඩේ කාලකන්නි පොලිසිය කරේ තමන්ට ලැබුණු ගල් බෝතල් කීපයක් සහ දේශබන්දු තෙන්නකෝන් කියන පරය සතුටු කරන්න. මොකද දැන් ලංකාවේ පොලිසියෙන් සමහර සුනකයෝ කල්පනා කරනවා දේශබන්දු තෙන්නකෝන් තමයි අනිවාර්යයෙන්ම ඊළඟ පොලිස්පති වෙන්නේ කියලා. ඒ සඳහා මේ කාලකන්ණයට විවිධ ආකාරයෙන් මුට්ටි අල්ලන චීවරධාරියෝ වගේම විවිධ සංවිධානවල පුද්ගලයොත් ඉන්නවා. ඒ හින්දා මේ කාලකන්ණි සියලුම දෙනා මේ වගේ බලුවඩවලට වග කිය යුතු වෙනවා. අනිත් කාරණේ තමයි කාට රෙද්ද උස්සලා හරි ගොඩ යන සුධර්මලට අයිතියක් තියෙනවා. තමන්ගේ මස් 250 දීලා රුයිදල සිංහල කතා කරලා ගොඩ ගිය අම්මන්ඩිලා ගොඩක් ඉන්නවා. ඒක හින්දා තමයි අපි නිතරම කියන්නේ ලංකාවේ පොලිසිය වීදි ගණිකාව හුරේ යවලා සුපිරි ගණිකාව පාර්ලිමේන්තුවනමයි කියන කතාව. කොහොමදත් සුධර්මගේ මස් 250 වෙනුවෙන් දේශබන්දු තෙන්නකෝනුත් රාජගිරිය පොලිසියත් මේ වෙනකොට තිදුරු මවක් ඝාතනය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ලංකාවේ පොලිසියෙන් සාධාරණයක් වෙයි කියලා හිතනවා නම් ඒක විහිළුවක්. මොකද නඩු තාම්දුරංගේ බඩු තාම්දුරංගේ හෙට දවසේදී රාජගිරිය පොලිසිය ඇතුළතදී අදාළ කාන්තාව තමන්ම ගහගෙන මරා කියලා කියන තත්ත්වයකට තමයි අපේ අධිකරණ පද්ධතිය වගේම අධිකරණ වෛද්‍යවරුත් කටයුතු කරන්නේ. ඔබට මතක ඇති සජුදීන්ගේ මරණ පරීක්ෂණයේ වෙලාවේ අධිකරණ වෛද්‍යවරයා මුලින්ම කියලා තිබ්බේ ඒ ඝාතනය කරලා ගිනි තිබ්බ තරුණයාට සත්‍ය වශයෙන්ම සිද්ධුනේ ඇක්සිඩන්ට් එකක් කියලා. හැබැයි දෙවන මරණ පරීක්ෂණයේදී තමයි එළුණේ ගහලා මරලා වාහනයට දාලා ගිනි තිබ්බයි කියන කාරණේ. එනිසා මේ වගේ අහිංසක පවුලකට අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරගන්නවයි කියන එක අතිශයම දුෂ්කර කාරණයක්. හැබැයි මේ සුධර්මත් එවැගේම දේශබන්දුලත් එකතු වෙලා මේ අහිංසක ගෑරන්ටි කරපු දේ හෙට දවසේ ඔබට මට එහෙම නැත්නම් අපේ ගෙදර වෙන කෙනෙකුට සිද්ධ වෙන්නට පුළුවන්. එනිසා මේ කාල කන්නේ ක්‍රමයේ වෙනස් කරන්න පුළුවන්. ඒකන දෙක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිත්‍රෝනි අර්බුද ජයග්‍රහණය නිමිතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.